මේක තමයි ලෝකයේ තියෙන වැඩිම තරඟකරුවන් පිරිසක් සහභාගී වෙන තරඟය. සමහර ශුක්‍රාණු ඉන්නවා. මේ ඩිම්බේ අදමුදා හරින මගුලක් නෙමෙයි කියලා හපෝ යන්න ඉඩ තියෙනවා. ඒතර දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා සැනසී තෑග්ගක්වත් නැහැ. 100ට 70ක් දැනගෙන හිටියේ නැහැ. සංසේචනය වෙන්නේ කොතනද කියලා. එක කාලෙකදී දැනගන්න ලැබුණා විශ්වවිද්‍යාලයේ ඉන්න ගෑනු ළමයි ඇබෝෂන් කරනවා. ශුක්‍රාණුවට මේ ඩිම්බේ ගැන පොඩි ක්‍රෂ් එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ කන්‍යා පටලයට හානියක් නොවී ගර්භණී වෙන්න පුළුවන් බොහෝ විට නින්දෙදි දන්නෙත් නැතුව ඕටි කෙලියට දානවා යම් ප්‍රතිශතයක් කාන්තාවන්ට මෙහෙම පිහිටන්නේම නැහැ පාචි කෙනෙකුට වුණත් ඒක හදාගන්න පුළුවන් ඒ හින්දා කොල්ලෝ කවදාවත් ඔය ගෞමකට රණ්ඩු කරන්න එපා කාන්තාවගේ කාන්තා ලක්ෂණයට උපාදානයක් තියෙනවා හැම වෙලාවෙම දැන් ඊට පස්සේ ඒ ටික ඔක්කොම ඉවරයි නම් ඒ කියන්නේ පුරුෂ ප්‍රජන්න පද්ධතිය ඉවරයි ස්ත්‍රී ප්‍රජන්න පද්ධතිය ඉවරයි නම් ඊළඟට වෙන්න ඕනි දේ තමයි මෙහෙම ඩිම්බ හදලා ඉවරයි මෙහෙ ශුක්‍රාණු හදලා ඉවරයි දැන් දෙක මොනවා කරන්නද ඕනි සංසේචනය ෆර්ටිලයිසේෂන් දැන් ඒක ගැන කතා කරමු සංසේචනය ගැන ඔන්න බලාගන්න සංසර්ග ක්‍රියාවලියේදී මෙන්න මේ යෝනි මාර්ගයේ කෙළවර තියෙන ග්‍රීවය ආසන්නයට ශුක්‍රාණු විසර්ජනය කරනවා. කොච්චර ශුක්‍රාණු ප්‍රමාණයක්ද කියලා අපි බලමු. සාමාන්‍යයෙන් 5 මිලිලීටර් ශුක්‍රතරලයේ ප්‍රමාණයක්. 1 මිලිලීටර් ශුක්‍රතරලයක මැක්සිමම් 100 මිලියන් ශුක්‍රාණු තියෙනවා. 100,000ක්. මේ උපරිමාගේ ගත්තේ හරි එහෙනම් 5 වැඩි කිරීම 100 එතකොට ශුක්‍රාණු 100,500ක් පොඩි ගාණක් නෙමෙයි මේක හොඳේ ශුක්‍රාණු මිලියන 500ක් මුදා හරිනවා දැන් මේ ශුක්‍රාණු ඊට පස්සේ මෙහෙම යනවා බලාගෙන මෙහෙම ගර්භාෂයේ කුහරය හරහා පීනගෙන යනවා හොම. ඒ පීනගෙන යන්නනේ මොකක් තියෙන්නේද කියන්නේ? වලිගයක් තියෙන්නේ. පීනගෙන යනවා. මේක තමයි ලෝකයේ තියෙන වැඩිම තරඟකරුවන් පිරිසක් සහභාගී වෙන තරඟය. කිසිදු ඔලිම්පික් තරඟයකදීවත් මෙච්චර මොනවා වෙන්නේ නැද්ද? මෙච්චර සමාජික ප්‍රමාණයක් 100,500ක් කියන්නේ කෝටි ගාණක්. හැබැයි මෙහෙමයි සමහර අය දැන් මෙහෙම ඇඳහම සමහරු අහනවා සර් ඔය පැත්තට විතරද යන්නේ මේ පැත්තට යන්නේ නැද්ද? ආ මෙහෙම. එහෙම ඉතින් යන ඕනි පැත්තකට. වාමාංශිකයයි වමට යනවා. අයි වාමාංශික ශුක්‍රාණුත් තියෙනවනේ. ඔය ශුක්‍රාණුවේ හිසේ වර්ණ දේහකයක් තියෙනවද? එනියස්ටි වර්ණ දෙකක් තියෙනවද? 23යි. 23 වෙනි වර්ණ දෙහය විදිහට තියෙන්නේ මොකද්ද? 23 වෙනි වර්ණ දෙහය විදිහට තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන 23 වෙනි වර්ණ දෙහය සමහර ඒවායේ තියෙන්නේ මොන වර්ණ දෙහයද? X වර්ණ දෙහය. සමහර ඒවායේ තියෙන්නේ මොනවද? Y වර්ණ දෙහය. හරි. මේක 50ට මේකෙන් 50ක් නිපද වෙනවා. හරි මේ 50ට මේකෙන් 50ක් නිපද වෙනවා. එතකොට මේ යන්නේ අයගෙන් 50%ක් Y වර්ණ දේහය දරනවා 50%ක් X වර්ණ දේහය දරනවා. ඔහොම පීනගෙන යනවා. මේ මම අහනවා බින් ඇයි මෙහෙ ඇයි මේ මෙයාට මෙහෙම පීනගෙන යන්නේ කොමකෝ? ඇයි මෙහෙ මෙහෙම පීනගෙන යන්නේ? ඕ එයා දන්නවා මෙන්න මෙහෙට එනකන් එන්න ඕනි කියලා. හරි. මෙහෙම. හරි. සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍යයෙන් මෙතෙන්ට එනකන් එන්නේ ශුක්‍රාණු 100ක් විතරලු. ඒ කියන්නේ මිලියන 500ෙන් මිලියන 100ක් එහෙමද? නෑ නෑ නෑ. ශුක්‍රාණු සෛල 100යි. හපොයි දෙයනේ.
ඒකෙන මිලියන 500කින් 100 දෙනා යන්නේ. ඔව්. ඒතර අනිත් අය මග නතර වෙනවා, හැලෙනවා ඒගොල්ලෝ. සමහර අය මොකද වෙන්නේ? මෙහෙම යනවා, මට බෑ කියලා ආපහු හැරිලා එනවා. ඒ වගේ සමහර ශුක්‍රාණු ඉන්නවා. එක තැන කරකැවෙනවා. පිස්සු යක්කු හරිද? ඒ කියන්නේ ශුක්‍රාණු මිලියන 500ේ ප්‍රවේණික සංයුතිය සමානද කියන්න මට? සමානද නෑ. ප්‍රවේණික සංයුති කීයද තියෙන්නේ? මිලියන 500ක්. එකක්වත් තව එකකට කොහොම සමාන නැද්ද? ඈ ප්‍රවේණිකව සමාන නැහැ. ඌණන විභාජනය. එහෙනම් දැන් මෙතන x වර්ණ දේහයක් තියෙන එකකුයි තවත් x වර්ණ දේහයක් තියෙන ශුක්‍රාණුකේ ගත්තාම සමාන වෙනවනේ. x වර්ණ දේහයෙන් විතරක් සමාන වෙනවා. හැබැයි x වර්ණ දේහයේ තියෙන ජාන සංයුතිය මොකද වෙන්නේ? එකකින් එකකට වෙනස්. එකම පුජ්‍යලයා මේ ශුක්‍රාණු නිපදෙව්වත් මේවයි තියෙන්නේ ජාන සංයුති කීයක්ද? ශුක්‍රාණු දසලක්ෂ 500ක් නම් ජාන සංයුති කොච්චරද? දසලක්ෂ 500ක්. එකක්වත් එකකට සමාන නැහැ. ඒක සමාන නැති වෙන්න හේතුව කියන එක හේදි කියලා දුන්නා. මතක නම් නැතුව ඇත. මට මතක. දැන් මේ ඩිම්බය මුදා හරිනවා මෙතනින්. දැන් මේ ඩිම්බය පැලෝපිය නාලය දිගේ කොයි පැත්තටද? ගර්භාෂයේ පැත්තට එමින් පවතිනවා. එයා එමින් පවතින වෙලාවේ මෙයත් එන්න ඕන. හරි. මෙයා ඉස්සෙල්ලා ඇවිල්ලා බලන් ඉඳලා මේ ඩිම්බේ අද මුදා හරින මගුලක් නෙමෙයි කියලා හපෝ යන්න ඉඩ තියෙනවා. ඒතර සංසේචනය වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මොකද්ද? මෙයා කලින් ඇවිල්ලා මොකද වෙන්නේ? මෙතෙන්ට එනකන් එනවා. ශුක්‍රාණු නැහැ. එක කාලකන්ණියෙක් නැහැනේ කියලා හිතලා මැරිලා යනවා. හරි. වෙන්නත් පුළුවන්. ඕක හරිය අඩු සම්භාවිතාවයක් තියෙන්නේ හරිද? මේ මෙතෙන්දි හම්බ වුණොත් ඔන්න හම්බ වුණා. ඔන්න සංසේචනය. මේ බලන්න. මේ මෙතන තමයි මානව මොකද්ද කියන්නේ? සංසේචනය. මෙතෙන්ට එනකන් ශුක්‍රාණු 100ක් එනවා කියලා කිව්වනේ. ඒතර මෙතෙන්ද මේ ඉතුරු ටික ඒ 100න් සෑහෙන ප්‍රමාණයක් පීනගෙන යනවා. හැබැයි පළවෙනියටම ඩිම්බය හොයාගෙන හයි ස්පීඩ් ඉස්සෙල්ලාම හපු එක්කෙනාට තමයි මොකක් හම්බ වෙන්නේද? සංසේචනය කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. පැහැදිලිද? මම මේක මීටත් කලිනුත් කියලා ඇති ඔබට. ඒ කියන්නේ අපි හරියට නෙගටිව් මයින්ඩඩ් වෙනව නේද වෙලාවකට? අනේ මට බෑ, මට මේව පාඩම් කළාට මතක හිටින්නේ නෑ, මට මේ ගණන් හදාගන්න බෑ, අනිත් අයට නම් පුළුවන්. ඔබ එහෙම හිතන වෙලාවට හිතන්ද දසලක්ෂ 500කින් මෙතෙන්ට ආවේ 100යි. ඒ 100නුත් ෆයිට් එකක් දීලා මෙතෙන්ට ආපු ශුක්‍රාණුවෙන් හැදුණු මම ඈ කී දෙනෙක්ගෙන් පළවෙනියා වෙච්ච එක්කෙනාද? කී දෙනෙක්ගෙන්ද? ඈ දසලක්ෂ 500කින් පළවෙනි වෙච්ච ශුක්‍රාණුවේ තිබිච්ච මොකෙන්ද කියන්නේ? ඈ න්‍යෂ්ටියේ ප්‍රවේණික ද්‍රව්‍ය වලින් හැදිච්ච මම දැන් කියනවා මට නම් බෑ, හරියන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඔබේ මනසේ තියෙන කාලකන්ණිකම, මානසික කාලකන්ණි භාවය. බයොලොජිකලි එහෙම එකක් නැහැ. මෙහෙම තරංගයක් තියලා තියෙන්නේ ඇයි සබදාහම කියන්නකෝ? ඇයි තරංගයක් තියලා තියෙන්නේ? ඒක ශුක්‍රාණුවක් හදලා දාන්න තිබුණානේ. ඇයි තරංගයක් තිබ්බේ? හොඳම කෙනා තෝරන්න කම්පිටිෂන් එක දාලා තියෙන්නේ ඒකයි. හොඳ මේ තරම් ලෝකෙ මං ඉස්සලක් කිව්වනේ, මේ තරම් තරංගයක් තියෙනවද ලෝකෙ කොහෙවත්? කිසිම තැනක නෑ මේ වගේ තරංගයක්. එවැනි තරංගයෙන් පළවෙනියා වෙච්චි ප්‍රවේණික ද්‍රව්‍ය වලින් හැදිච්ච එක හිතනවා මට හරියන්නේ නෑ. දෙන්නුනේ කන පොඩි වෙන්න හරිද? ඔව්. ආයෙ එහෙම කොහෙ හරි වෙලාවක එහෙම නිකන් නෙගටිව් අදහසක් ආවොත් අග්ගාලා මේක මතක් කරගන්න නෑ කොච්චර තරංගයකින් දාවේ කියන එක. අනිත් එක තමයි මේ තරංගයේ කොච්චර එක වෙලාවකට අමානුෂිකයි කියලා හිතෙනවා. මොකද දන්නවද? දැන් මේ පළවෙනියටම ආපු එක්කෙනානේ මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණේ. ඒතර දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා සැනසී තෑග්ගක්වත් නැහැ. මෙච්චර පයිට් එකක් දීලා. ඒක මාර ප්‍රශ්නයක් නේ ඒක. අමානුෂික තරංගයක් එක්කෙනෙක් විතරයි තෝරන්නේ. දැන් මේකෙන් තව දේවල් තේරුම් ගන්න තියෙනවා. ඔන්න අහගෙන. අපි කැම්පස් එකේ ඉද්දී මට මතකයි එක්තරා සමීක්ෂණයක් කෙරුණා. බයෝ ළමයි අතෑරලා ආර්ට්, කොමර්ස්, මැත්ස් කරන ළමයි අරගෙන ප්‍රශ්නාවලියක් දීලා ඒකේ තොරතුරු ටික අරගෙන
එක්තරා රිසර්ච් එකක් බලපුවාම කළා කැම්පස් එකේ. ඇත්තටම කරේ ළමයි නෙමෙයි ස්ටාෆ් එකෙන් කරේ. ඒකෙදි බැලුවේ මොකද්ද දන්නවද? රීප්‍රොඩක්ටිව් හෙල්ත් ගැන. ඒ කියන්නේ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තියෙන දැනුවත්භාවය. ඒකෙදි 70%ක් දැනගෙන හිටියේ නෑ සංසේචනය වෙන්නේ කොතනද කියලා. හිතාගත්තා නේද? 70%ක්. ඒ විශ්වවිද්‍යාලයේ ළමයින්ගෙන් ආර්ට් කළත්, කොමර්ස් කළත්, මැත්ස් කළත් ඒගොල්ලෝ කවුද? විශ්වවිද්‍යාල ළමයිනේ. දැන් උපාධිධාරී ඉන්නේ. ඒතර උපාධිධාරීන්ගෙන් 70%ක් සංසේචනය වෙන තැන දන්නේ නැත්තම් අනිත් අයගේ தத்துவ මොකද? පැහැදිලිද? ඊට පස්සේ ඒගොල්ලන්ට කළා වැඩමුළුවක්. ඒ කාලේ වැඩමුළුවක් කළා. ඒ වැඩමුළුවේ ස්වභාවය තමයි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේවා මේවා කියලා උගන්වන්නේ නැහැ. ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒක කරන එක්කෙනා උත්තර දෙනවා. එතකොට අපර ලොකු සර්ලා ඔක කරන්න ගියාම ළමයි ප්‍රශ්න ඇහුවෙන්නේ නැහැ. ඊට පස්සේ තීරණය කරා බයෝ කරපු කැම්පස් එකේ ඉන්න. හරි? ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් ඔහොම ඉන්නවනේ. හරි? ඒ අයගෙන් ගුරුවරු විසින් තෝරුවා ඒ ළමයින්ගෙන් එක එක්කෙනාව. ඒ කාලේ ඉඳන්ම ඒ කාලේ හිටපු ගුරුවරු දැන් උදාහරණයක් විදිහට ඉන්නවා. මේ දැන් ප්‍රොෆෙසර් මංගල ගණේහි ආරච්චිත. හරි? ඒගොල්ලෝ එහෙම දන්නවා මම උගන්වන්න පුළුවන් කියලා. හරි? එතකොට ඔය වැඩසටහනට මාව දැම්මා. දැන් මට තියෙන්නේ මොකද්ද? අරුන්ට කියන ඕනේ ප්‍රශ්නයක් අහපම් ප්‍රජනන සෞඛ්‍ය ගැන කියලා දෙනවා. කොහමද? ඔය විද්‍යාත්මකව කියලා දෙනවා. අම්මට සිරි ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න පත්‍රයක් වෙලා අනතර වුණේ. හරිද? ඒ කියන්නේ ඒ තරම් දැනගන්න දේවල් තියෙනවා. හැබැයි මම ඒක කරනකොටත් කළේ එක්කෙනෙක් ප්‍රශ්නය අහනවානේ. අහපුවාම මම කළේ ඒ ප්‍රශ්නෙන් මේ දැන් අපි හිතමුකෝ ලිංගික ප්‍රජනනයේදී ශුක්‍රාණු නිදහස් වෙන්නේ මේ පද්ධතිය කොතෙන්ටද කියලා කෙනෙක් අහනවා. දැන් මම කරන්නේ ප්‍රශ්නේ අරගෙන එක එක්කෙනාගෙන් අහනවා. එක එක්කෙනාගෙන් අහනවා අර යහව ප්‍රශ්නේ. ඒතර මට දැනගන්න පුළුවන් මේගොල්ලන් තියෙන දැනුම. අන්තිම 15යි දැනුම. ඔය වැඩසටහන කරන්න හේතුව මොකද්ද කියලා දන්නවද? හේතුව තමයි විශ්වවිද්‍යාලෙ ඉන්නේ බොහොම මේ නීති රීති දාලා කොටු කරපු ළමයි නෙමෙයි. එහෙම ළමයි නෙමෙයි. ඒ නිසා එක කාලෙකදී දැනගන්න ලැබුණා විශ්වවිද්‍යාලයේ ඉන්න ගෑනු ළමයි මේ මොනවද ඒ කියන්නේ ඇබෝෂන් කරනවා නීති විරෝධී විදිහට. එතකොට දැන් එහෙම වෙන්න හේතුව මොකද්ද? ගැබ් ගැනීම වෙන හින්දානේ. එතකොට දැන් මේක නවත්තන්න නීති දානවට වඩා හොඳයි මොනවා කරන එකද? එහෙම දෙයක් සිදුවීමට බලපාන හේතු පැහැදිලි කරන එක. අන්න ඒකට තමයි එහෙම කළේ. ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඒ සිද්ධි සෑහෙන්න අඩු වුණා. ඒ කියන්නේ මේ ළමයි දැනුවත් වුණා. ඒ කියන්නේ එකෙන් පැහැදිලි වෙන්නේ අපි මේවා ඔක්කොම දන්නවා කියලා හිටියට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දන්නේ නැහැ. මේ මේක අහගෙන මේ ඩිම්බයේ තියෙනවා ළමයි ප්‍රතිග්‍රාහක. ඒ වගේම මේ ගර්භාෂයේ මේ ටිකෙත් තියෙනවා මොනවද? ආකර්ෂක සංයෝග. කාටද? ශුක්‍රාණුවට. මේ දෙන්න අතරත් පොඩි මොකක් තියෙනවද කියන්නේ? ආකර්ෂණයක් තියෙනවා මේ ශුක්‍රාණුවට. මේ ශුක්‍රාණුවට මේ ඩිම්බය ගැන පොඩි ක්‍රෂ් එකක් තියෙනවා. ඩිම්බයටත් එහෙම තියෙනවා. ඩිම්බයත් ශුක්‍රාණුවක් එනවා නම් මේ බාර ගන්න හරි කැමතියි. දැන් ඉතින් බං ඒක නැති වුණොත් එහෙම මේ ලෝකේ පවතින්නේ නැහනේ. ඒක සබහාදාමෙන් හදපු එකක්. සමහර අය හිතනවා මේ ශුක්‍රාණු මේ යෝනි මාර්ගයේ කෙලවර මෙතෙන්ට නිදහස් වුණොත් විතරයි පීනගෙන ගිහිල්ලා මොකක් වෙන්නේද? සංසේචනයක් වෙන්නේ කියලා. ඒක වැරදි. ඒ කියන්නේ මේ යෝනි මාර්ගයේ අවසන් වන තැන මේ යෝනි මාර්ගයට බාහිරින් ශුක්‍රාණු නිදහස් වුණත් ඒත් ශුක්‍රාණු පීනගෙන යන්න පුළුවන්. එහෙම ගිහින් සංසේචනය වෙලා අධිරෝපණය වෙන්න පුළුවන්. එතකොට මේ සිලබස් එකේ විස්තරයක් කරලා නැතත් මේන් මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන තියෙනවා මේ වගේ පටලයක් මෙහෙම. මේ පටලය හා සම්බන්ධ විවිධ සංස්කෘතික දේවල් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල තියෙනවා. හයිමන් එක පටලය හරිද? ඒකදි තමයි අපි මේක හඳුන්වන්නේ කන්‍යා පටලය කියලා. එතකොට මේ කන්‍යා පටලය කියලා එකක් තියෙනවා නම් කොහොමද ශුක්‍රාණු යන්නේ? ඉතින් ඒක තියෙනවා නම් එහෙම තියෙද්දි එහෙනම් මොකක් වෙන්නත් බැයිද? ඔසොප් වෙන ද්‍රව්‍ය එළියට එන්න විදිහකුත් නැහැ නේ. ආ එහෙනම් මේ පටලය තියෙන්නේ මෙන්න මෙහෙම. හොඳේ බලාගන්නේ
මෙහෙම රවුමට තියෙන්නේ මෙහෙම මැදින් මෙහෙම සිදුරක් තියෙනවා මේක තමයි පටලය මේ වගේ හරිද මේ තියෙන සිදුර ඔසප්පීමේදී උදරය එළියට එන්න පුළුවන් නම් ශුක්‍රාණුවකට මෙතනින් යනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි රතු දිරාණුවක් ඩයමීටර් එක කොච්චරයිද කියන්නේ 7 මයික්‍රෝමීටර් ශුක්‍රාණුවේ කීයද 2 මයික්‍රෝමීටර් එයන්ට පුළුවන් එතකොට ඒ කියන්නේ කන්‍යා පටලයට හානියක් නොවි ගර්භණී වෙන්න පුළුවන්ද ඕ පුළුවන් වෙලා තියෙනවද ඕ වෙලා තියෙනවද ඕනි තරම් කේසස් වාර්තා වෙනවා පැහැදිලිද ඒක ඒක තමයි ගැටලුව ඒකයි මෙතෙන්ටම නිදහස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ සමහරට ඔබ අහලා තියෙන්නේ මෙහෙම ඉස්සර ඔය ගමේ ගොඩේ වැඩි හිටියෝ කවුරුවක්වත් පිරිමි ළමයි ඇඳ සරමක් ගෑන ළමෙකුට ඇඳගෙන නාන්න දෙන්නේ අර ජීරෙඩ්ඩකටවත් ඇඳගෙන නාන්න දෙන්නේ ඇත්තටම ඕක ඒ කාලේ හද්දි මම මට මෙලෝ තේරුමක් නෑ මම දන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ ඒක පස්සේ තමයි ඒකත් දැනගත්තේ මේ වගේ මට්ටමකට ඉගෙන ගත්තට පස්සේ ඒ මෙහෙමයි ශුක්‍රාණු හදනවනේ ගිනහලා ගබඩා කරන්නේ කොහේද කියන්නේ ඉතින් දැන් ඉගෙන ගත්තේ ඒවා නිකම් මූකලම් බස්සෝ වගේ ඉන්නේ ගබඩා කරන්නේ කොහේද අපිවෘෂණයේ අපිවෘෂණයක ගබඩා කරාට පස්සේ අතන වෘෂණයේ තියෙන මොනවා හිස් වෙනවද ශුක්‍රදර නාලිකා හිස් වෙනවා එතකොට ආයේ ශුක්‍රාණු මොනවා කරනවද නිපදවන්න පටන් ගන්නවා දැන් ඒ ටික නිපදවලා ඒ ලෝඩ් එක ආපහු අපිවෘෂණයට ගේනකොට අපිවෘෂණයේ තිබිච්ච ටිකට මොකද කරන්න වෙන්නේ ඒ ටික ශරීරයෙන් අයින් කරන්න වෙනවා නැත්තම් ඉතින් පරණ වෙවි මොකද්ද ඈ නිකම් ප්‍රාග් ඓතිහාසික කාලේ ශුක්‍රාණු තියාගෙන ඉන්න වෙනවා ඒ නිසා අර වෘෂණයේ හදන අලුත් ශුක්‍රාණු ටික ගේන්න ඕනි කියන එක දැනගත්තාම අපි වෘෂණයේ ගබඩා කරලා තියෙන ශුක්‍රාණු ටික අනිවාර්යෙන් එළියට දානවා ඒක ලිංගික ක්‍රියාවලියක් කළත් නොකළත් ඒ ටික එළියට දානවා ඒ කොහොමද ඒක කරන්නේ බොහෝ විට නින්දෙදි දන්නෙත් නැතුව ඕ ටික එළියට දානවා ඒතොර දැන් එහෙම වුණොත් සමහර හිතනවා බුදු අම්මෝම අර ලෙඩක් දෙවියනේ නෑ එහෙම කායික ක්‍රියාකාරීත්වයේ ශරීරයේ හොඳට කෙරෙනවා හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ හොඳයි කියන එක තමයි එකෙන් කියවෙන්නේ. පරණ කර කර තියාගන්නේ අනිවාර්යෙන්. හරිද? ඊළඟට දැන් එහෙම නිදහස් වෙච්ච ශුක්‍රාණු තියෙනවනේ. එහෙම නිදහස් වෙච්ච ශුක්‍රාණු එතකොට අර ඇඳගෙන හිටපු ඇඳුමක තියෙන්න පුළුවන්. සාමාන්‍ය ශුක්‍රාණුවකට දේහෙන් එළියට ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට මේ ඒ අතර ඒ සරම වතුර ගෑවුනොත් වතුර ගෑවෙනවත් එක්කම අපව ශුක්‍රාණු සක්‍රිය වෙනවා. සක්‍රිය වුණාම මොකද වෙන්නේ කියන්නේ? එතකොට ඩිම්බ නිෂ්පාදනය කරන මට්ටමේ, ඒ කියන්නේ යවවනෝදයට පැමිණේ ගෑන ළමෙක් ඒක ඇඳගෙන හිටියොත්, ඒ වතුරත් එක්ක අර ශුක්‍රාණු යන්න පුළුවන්. එහෙමත් ගිහිල්ලා වාර්තාව තියෙනවා. ප්‍රෙග්නන්සි නැත්තම් මොකද්ද? ගර්භණී වෙච්ච. අවුරුදු 14ක ළමෙක් ගිහින් වාර්තාවක් තියෙනවා. ඉතින් එතකොට මේවා ළමයි ඊට පස්සේ එහෙම වුණා කියලා ඔප්පු කරන්න බෑ. ඊට පස්සේ මොනවද කියන්නේ? ඒ අපි ඒ ළමයා ගැන කියන්න ගිහිල්ලා අපි කියනවා මේ මෙහෙම දෙයක් උනේ අනේ පලයන් බය අපේ ලංකාවේ සාමාන්‍ය ස්වභාවය එහෙම නේද එහෙම ඒ හින්දා ඕක තමයි ප්‍රශ්න ඒ හින්දා එම සංසේචනය වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියන එක දැනගන්න ඕනි එතකොට දැන් මේ පටලය තියෙනවානේ මේ පටලයේ මෙහෙම රුධිර වාහිනී තියෙනවා මේ මේ වගේ ඕම් සමහර කාන්තාවන්ගේ මේ පටලයේ ලුණු සිවියකටත් වඩා ඝනකම අඩුයි සමහර අයගේ ඝනකම සමහර අයගේ රුධිර වාහිනී වැඩියෙන් තියෙනවා සමහර අයගේ අඩුවෙන් තියෙනවා යම් ප්‍රතිශතයක් කාන්තාවන්ට මෙහෙම පිහිටන්නේම නැහැ. ඒ කියන්නේ උප්පත්තියෙම පිහිටන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලිය සිද්ධ වුණොත් එහෙම මේ විදිහට මේක මේ தත්වෙටපත් වෙන්න පුළුවන් මෙහෙම. මේ වගේ. අන්න එතකොට මේ රුධිර වාහිනී කැඩිලා ගියාම රුධිරය පිට වෙන්න පුළුවන්. හැබැයි සමහර කාන්තාවන්ගේ එහෙම එකක් පිහිටන්නේ නැහැ කියලා මං කියවනේ. ඒ වගේම සමහර අයගේ අතිශය සියුම් රුධිර වාහිනියකුත් නැහැ සමහර වෙලාවට. දැන් මේක
හරියට ඔය ආසියානු රටවල් වල ලොකු ප්‍රශ්නයක්නේ මට මතක් වෙනවා මේ ඉස්සර මේ ඒ චිත්‍රපටිය ඇති මන්න චිත්‍රපටිය නම මතක නැහැ මේ ඔය ඕක හරි කැත විදිහට බලනවානේ ඔව් දැන් ඔන්න ඒ චිත්‍රපටියේ අර දිනවක හාමිනේ කියලා ඉන්නේ ඉතීස ඔව් මේ දැන් ඒ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ ඊට පස්සේ දෙවෙනි දවසේ පස්සේ බලන්න යද්දි අර ගිනාපු බඩු ඔක්කොම විසි කරනවා හරිද කරෝල කූරි හෝම යනවා හරි ලස්සනයි ෆිල්ම් එක හරිද ඒ ඔක්කොගෙම ගහනවා හරිද ඔව් ඒ කාන්තාව හොඳ නැහැ කියලා සමහර විට ස්වභාවිකව එහෙම එකක් පිහිටියේ නැද්ද දන්නේ නැහැ හැබැයි යුරෝපීය ප්‍රජාවේ ඔය මගුල් මොන රෙද්දක් මොකක් වෙන්නේ නැද්ද සාධකයක් කරගන්නේ නැහැ මේකේ කාට හරි මේ මේ පටලය ප්‍රතිසංස්කරණය කරගන්න ඕනි නම් සිංගප්පූරුවේ තියෙනවා එහෙම හදලා දෙනවා කියලා මේ පටලේ ඕනි කරන thickness එකට ඔව් පාචි කෙනෙකුට උනත් ඒක හදාගන්න පුළුවන් ඩිම්බයට බෑ කවදාවත් ළමයා ගෑන් ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා තීරණය කරන්න කවදාවත් ඩිම්බයට බෑ ළමයා ගෑන් ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා තීරණය කරන්න ඩිම්බයට බෑ ඇයි බැරි ඩිම්බ හැදෙන තරමක් හැදෙන්නේ මෙන්න මෙහෙම ඩිම්බ හැදෙන තරමක් හැදෙන්නේ මොන වර්ණ දේහයේද තියෙන්නේ x වර්ණ දේහයේනේ තියෙන්නේ ඩිම්බ හැම එකෙම ඔබ කියන්න මට ඇයි ඩිම්බ හැම එකෙම x වර්ණ දේහයේ තියෙන්නේ ඉතින් කාන්තාවන්ගේ අන්තිම වර්ණ දේහ දෙක තියෙන XX නේ. ඒතර ඒ දෙකනේ මොනවා වෙන්නේද? වෙන් වෙන්නේ. පිරිමියාගේ වර්ණ දේහ තියෙන XY නේ. ඉතින් ඒකනේ මේ මේකට Y ගමන් කරනවා මේකට X ගමන් කරනවා. ඒකනේ වෙන්නේ. එතකොට ඉපදින ළමයා ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා කරන තීරණය කිරීමේ තීරණාත්මක බලවේගය තියෙන කාටද? කියන්න. ශුක්‍රාණුවට. ආ මේ මෙහෙම සංසේචනය වුණොත් මේ ඩිම්බය මේ ජාතිය ශුක්‍රාණුවක් එක සංසේචන වුණොත් එන කලලේ මොකද වෙන්නේ x y ඒ කියන්නේ කවුද පිරිමි දරුවෙක් මේක මේකත් එක්ක සංසේචන වුණොත් මොකක්ද දෙන්නේ x x එතකොට කවුරු දෙන්නේ ගැහැණු ළමෙක් ගැහැණු ළමෙක් හෝ පිරිමි ළමෙක් ලැබීමේ සම්භාවිතාවය එකට එකයි ඒ වුණාට මාර වැඩේ ලංකාවේ පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය 48%ට පිරිමි ළමයින්ගේ ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය 52%යි. ඒ හින්දා කොල්ලෝ කවදාවත් ඔය ගවුමකට රණ්ඩු කරන්න එපා. ඇයි ඒ? ඇයි බං යකෝ මදි වෙලා ඉන්නේ. එක දෙකෙන්නෙත් නැද්ද? මේ පිරිමි 48යි ගැහැණු 52යි. ඔව් මං දන්නවා ඔයගොල්ලෝ මේ වයසට එනකොට ඔක්කොම තේරුම් අරන් ඉවරයි. ඒ අර ඕලෙවල් ඉවරෙච්ච ගාමනේ අර අමුතු නහරයක් තිබුණේ ඒ නහරේ දැන් හීන් වෙලා ලොක් වෙලාම ගිහින් නේද ඔව් නෑ ඒ නහර වැඩ කරන්නේ නෑ දැන් දැනුත් වැඩ කරන නෝ පුත්තලම් බූරු එක ඇත්තට මේක ඉගෙන ගත්තාම මාර දේවල් ටිකක් දැනගන්න පුළුවන් නේ හැබැයි මෙහෙමත් තියෙනවා මේ අහන්න ඒතරේ සමහර පොත්පත් වල තියෙනවා මේ කාන්තාවන්ට කියලා මෙන්න මේවා මෙන්න මේ ආහාර ගත්තාම පිරිමි ළමයි බිහි වෙනවා කියලා දැකලා තියෙනවා හරිද ඒ කාන්තාවට මොනවා දුන්නත් වැඩක් නැහැ. ඊ වැඩක් නැත්තේ. මේ මොන කෑම කෑවත් බං මේකේ Y වර්ණ දේහයක් හටගන්නේ නැහනේ. X-ම තමයිනේ. මොනවා කෑවත් ඒකම තමයි හැදෙන්නේ. එහෙනම් ඒක දෙන්න ඕනි පිරිමි කෙනාටයි දෙන්න ඕන. හැබැයි පොතේ තියෙන කාන්තාවට දෙන්න කියලා. ආ රවුලනේ. අර ඒක පොතක තියෙන්නේ. නැන්න සින්දුවක තියෙන්නේ. සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා කියලා තියෙනවානේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැබැයි සෝබාදහම තමයි තීරණය කරන්නේ සමහර අයට ප්‍රාර්ථනා කරපු දේ ලැබෙනවා සමහර අයට ප්‍රාර්ථනා කරපු නැති දේවල් ලැබෙනවා දැන් මේ ගම්පහ ඉන්න නම කියන්න මට අයිතියක් නැහැ හොඳ ප්‍රභූවරයෙක් හොඳ ප්‍රභූ කියන්නේ මේ දේශපාලඥයෙක් නෙමෙයි උන් ගැන කතා කරන්නේ හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා හරිද වෛද්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ආයිම කියමුකෝ ළමයි පහක් ඉන්නවා දෙන්නෙකුට මාතු ගන්නලා තියෙනවා. පස් දෙනාම ගෑන් ළමයි. ෂෝක් මල්වත්තක් වගේ ගෙදර හරි. අපේ යාළුවෙක් හිටියා රෝහණ කියලා. පොළොන්නරුවේ. උණගලාවේ හිර. 8 දෙනෙක් ඉන්නවා ගෙදර. 8ම කොල්ලෝ. නිකන් කොල්ලොත් නෙමෙයි උන්. මපි වගේ නෙමෙයි. එන්න උස මහතයි හරි. තඩි බඩවල් තියෙන හරි.
අරුදු දවසක ෆොටෝ එකක් කරන් තිබුණා සරන් ඇඳලා බඩවල ටික පේලියට තියලා උන්ගේ ළමයි ටිකත් පේලියට තියලා මාර කෙලිය කියන්නේ උන්ගේ පවුල්වල ඉන්න ළමයි ටික ඔක්කොම කොල්ලෝ මොකද්ද අමුතු ඥානයක් ඒක මට හිතාගන්නවත් බෑ ඒ කොහොමද උනේ කියලා ඒ කියන්නේ ඒ උන්ගේ ගෙදර මේ ගමේ උන් හරිද මාර බයයි උන්ට අයියේ අයි බං හමුදානු කණ්ඩයක් ඉන්නවා වගේ නේ ගෙදර කොල්ලෝ අට දෙනෙක් වුණාම කොහොමද ඒ කියන්නේ එක කොල්ලෙල් ලොකු එකෙක් පුංචි එහෙම නෙමෙයිනේ එකම සයිස් එකේ කොල්ලෝ අට දෙනෙක් සික්ස් සයිඩ් මැච් එකක් ගහන්න පුළුවන් නේ ඔන්න එතකොට එනවා අවුලක් නේ ඔබ අහන්න ඕනේ මේවා සර් එහෙනම් කිව්වේ එකට එකයි කියලා එතන සර් 100% වෙලා නේ ඉතින් ඒකට තමයි සම්භාවිතාවය කියන්නේ ඒ අනුපාතයක් නේ ඒ කියන්නේ හැම වෙලාවෙම සංසේචනය වෙලා තියෙන්නේ මොනවද කියන්නේ වයි ශුක්‍රාණුම තමයි ආර වැඩ තියෙන්නේ නේ ඇයි ළමයි කාන්තාව ඔන්න බයලොජි වලින් එළියට යනවා කාන්තාවක් කාන්තාවක් වෙලාම උපදිනවා කියලා කියන්නේ ඇයි එහෙම මතයක් තියෙනවා ලේසියෙන් අනිත් පැත්තට මාරු වෙන්න බෑ කියලා භවයෙන් භවයට යනකොට ලේසියෙන් මාරු වෙන්න බෑ කියලා සමහර අය කියනවා පවක් ඒ කරන්නේ බොරු මාරු වෙන්න බැරි හේතුව කියන්නද මම කාන්තාවක් කාන්තාවගේ කාන්තා ලක්ෂණයට උපාදානයක් තියෙනවා හැම වෙලාවෙම කෙනෙක් අල්ලගෙන ඉන්නේ හරි කාන්තාවක් කාන්තාවගේ ශරීරය පිළිබඳ එයා මොනවා කරගෙන දින්නේ දැඩිව අල්ලගෙන ඉන්නේ එයා ඒක අතාරින්න කැමති නැහැ පැහැදිලිද ඒක ඔව් දැන් බලන්නකෝ කොණ්ඩ හදන ඒවා හරිද නියපොතු හදන ඒවා පාට කරන ඒවා උලන ඒවා පින්තාරු කරන ඒවා දැන් ඒ මේ අහන්නකෝ මේ චූටි කාලේ මේ වගේ චූටි බට්ටෙක් ගන්නකෝ ගෑන් ළමෙක් හරිද කන්නාඩියක් ඉස්සරහට ගියොත් කොල්ලෙක් නතර වෙනවද හරි ගෑන් ළමයි එහෙම නෙමෙයි මේ චූටි බට්ටේ තමයි ඉස්කෝලේවත් යන්නේ ඌ මේව කරනවා මේව කරනවා හරි ඒ කියන්නේ එයා ඒක මොනවා කරනවද කියන්නේ එයා ඒක විඳිනවා එයා ඒක අතාරින්න කැමති නැහැ ඉතින් එයා හැමදාම සංසාරේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ ඒකම තමයි ඒක විඳිනවා ඒක අල්ලන් ඉන්නවා ඒක අල්ලන් ඉන්නවා එයාට කවදාවත් ඒක අතාරින්න බෑ ඔබට පුළුවන් නම් ගැහැණුකම අතාරින්න මාරු වෙන්න පුළුවන් පුළුවන් ද අතාරින්න ඔය කිව්වට බෑ මාල වලලු මුතු කරාම්බු ඒව මතක් කරන්නකෝ ඇතෑරියකිද බලන්නකෝ ඒවා බෑ සේන්ට් පවුඩර් අනම්මන ඇතෑරියකිද බෑ අතාරින්න බෑ ඒවා එක්කම බැඳිලා පවතින්නේ බලන්නකෝ ඔය වයසක ආච්චිලාගේ අල්මාරි දැන් ඇත්තටම වලපයයි උඩපයයි ඒ වුණාට යාගේ තියෙන මුතු මාල වලලු ඒවා තියෙනව නේද සරින් සරින් ආය ලැබෙන සතිය ආය දිගෑල්ල ආය වල පහල දාන්නෙත් නැ අතාරින්නෙත් නැ පැහැදිලි දෙයක ඒ කියන්නේ ගැහණු කෙනෙක් ගැහණු ගතියට ලෝභකමක් තියෙනවා ඒකයි ඇති හැබැයි කවදාවත් පිරිමි කෙනෙකුට පිරිමිකමට ලෝභකමක් නැහැ වෙන වෙන දේවල් වලට ලෝභකම් තියෙන්න පුළුවන් පිරිමිකමට ලෝභකමක් නැහැ කොහෙන් ආවද දන්නෙත් නැහැ මොකක් වුණාද දන්නෙත් නැහැ හරිද කොහේ ඉන්නවා මෙලෝ රාක් නැහැ හරි ඒක තමයි ප්‍රශ්න සබාධාවම තමයි මේ